ධම්සුවඳ පින්බර කුසල් වඩනා පහන් සිතුවිලි අවධිකරන සදහම්දහර දම්දිසුම සමානුග්‍රහකත්තුවය වැැප් වත්‍ර නොරදන තීන්තාලේපනිය. උක්්ඨානවතු සතිමතු සුචිකම්මස්ස නිසම්මකාරිනු.

වෙලඳසේවා ධර්මදේශනය නිරයට යන මග නැවතුමට අද සදහම්ධාර ධර්මදේශනා මාලාවේ මජ්ජිම පණ්ාසකයේ සූත්‍ර පණහා ඇසුර කරගත් ධර්මදේශනා මාලාවේ සිව්වන ධර්මානු ශාසන අවශත්‍රවනි කරන්නටයි ඔබට ආරාධනය ර්මානුශසනා පාත්වන්නට ගෞරෝණීය ආරාධනය හම්බන්තට උඩමළල වෙහරගල අර්‍ය සේනාසනයේ ප්‍රධාන අනුශාසක දුරන්දර විචිත්‍රභානක පූජ්්‍යපාද රිදියගම ඉන්දා ලෝක ස්වාමීන්දරෙන් වහන්සේට පළමු දෙවන සහ තුන්වන ධර්මා අනුශාසනාවන්න ශ්‍රවණය කරපු ඔබට අදසිවවන ධර්මදේශනාව යටතේ සේක සූත්‍ර ධර්මදේශනාව ශ්‍රවණය කරන්නට අපින් අරධනරු සඳු සමන්තා චක්කවාලේ සු අතරාගච්චන්තු දේවතා සද්ධම්මන් මුනිරාජස්ස සුනන්තු සග්ගමොක්කදන් දම්මස් සවනකාලු අයංබදන්තා දම්මස් සවනකාලු අයංබදන්තා දම්ම සවනකාලු අයංබදන්තා නමුතස්ස භගවතු වරහතු සම්මාසම්බුතස්ස නමුතස්ස භගවතු වරහතු සම්මා සම්බුතස්ස නමුතස්ස භගවතු වරහතු සම්මා සම්බුතස්ස ඉද මහානාම අරියසාාවකෝ සීලබාහෝති පාතිමොක්ක සංවර සංවෘත විහරති ආචාරගෝචර සම්පන්නෝ අනුමත්තේ සු වජ්්‍යේ සු භයදස්සා වී සමාදාය සික්කති සික්කාපදේසු ඒවංකෝ මහානාම අරියසාාවකෝ සීලසම්පන්නෝහෝති පින්වත්නි භාග්‍යිවත් අරිහත් අසම සමදිපතතම බුදුරජාණන් වහන්සේ විසින් අමාමහා නිවන්සුව පිණිස පැහැදිලිව සිදුව දේශනාකොට වදාල මේයුතුම් ශ්‍රී සද්ධරමය ආනන්ද මහරහතන් වහන්සේගේ ප්‍රඥා මහිමයිෙන් අපට පිළිවෙලකට දායාද වනාතර, ඒ සූත්‍රපිට කෙහි මජ්ජි මනිකායේ දෙවනි බාගේ ගහපති වර්ගේ සඳහන් සූත්‍ර දේශනා අතර තුංගනි සූත්‍රදේශනාව, සේක සූත්‍ර දේශනාවයි. මෙම දේශනාව, භාග්‍යවතුන් වහන්සේ එදා වැඩසිටි කිඹුල්වත්පුර නීග්‍රෝධාරාමේ තමන් වහන්සේ උපන්ගමීම උපන්ගමෙහි වැඩසිටින අවස්ථාවක බුදුරජාණන් වහන්සේගේ ඥාති පිරිස සාක්‍ය රජවුරු එදා රජකම් කලි මහා අනාම සාක්‍ය රජතුමා එතුමාත් ඒ රජ පිරිසත් එකතු වෙලා ඒ සාක්‍යන්ග රැස්වීම් පවත්වන් නොයි කටියුල් සඳහා සාලාවක් ගොඩනැගවා ඒසාලාවේ නම සන්තාගාර සාලාව මනා කැටයමෙන් යුතුව දීව්‍ය විමානයක් ව වගේ බොහො අලංකාරවත්තුව මේ සාලාව ගොඩනැගුව. ගොරන කළ මේ අයි කල්පනා කළා මේ අභිනවේෙන් සකස් කරපු සාලාව ගොඩනඟපු සාලාව. කිසිදු ශ්‍රමණයෙක් බ්‍රාහ්මණයෙක් මනුෂ්‍යයක් විසිං පරිභෝග කරලා නැහැ අවරන මුතුමෙකුද අපි මුලින්ම මේ ශලාව පරිහරණය කරන්න වඩමවන්නේ එහෙම හිතනකොට ඒ සාක්‍යන්ගේ ඥාති ශ්‍රේෂ්, භා්‍යව තරිහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඒනුවරමයි වැඩ සිටි. එනිසා පිරිස කතා වනාා අපි අපගේ භාග්‍යවතුන් වහන්සේ මෙහි වඩමමු අපි හරියටම දන්නේ නැහැ භාග්‍යවතුන් වහන්සේ කැමැතිවේද වඩීද කෙලයි මනිසා අපි බුදුරජාණන් වහන්සේගේ මුලින් අහලෙමුයි කියලා, රජ පිරිසම භාග්‍යවතුන් වහන්සේ වෙත ගොස් වඳනා කරල එකත් පස්ස ඉඳගෙන මතක් කලාා ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස සාක්‍යන්ගේ රැස්සීමම් සඳහා සාහක්‍ය ජනපදේ කිඹුල්වත් පුරෙහි නගර මත්දේ, සන්තාගාර ශාලාවක් අභිනවයෙන් ඉදි කලාා. ඒ සාලාව වැඩසිටින්නට අපි භාග්‍යවතුන් වහන්සේ ආරාධනා කරනවාය කියලා ආරාධනා කළා, භාගිවත් බුදුරජාණන් වහන්සේත් නිහඩව දෘෂ්ණීම්භූත භාවයෙන්ඒ සාක්‍යයන්ගේ ආරාධනාව පිළිගෙන වදාලා. ආරාධනා පිළිගත් කල්හි මේ රජවරු බලව සතුරට පත් වෙලා මේ සාලාව දැන් සකස් කරන්ඩඕන පිරිසිදු කරන්නවන කෙන අදහසින් ඇවිල්ලා හැම දෙනාම එකතු වෙලා මුලින්ම ගොම පිරිබඩ කලා නතුර පා ැබූ තැන සලකුණු පේන විදියට සිව්දෑ ගඳින් ආලේපකොට, ඒ මතිින් පැදුරු ඇතිරිලි ආදිය බිම ඇතිරුවා. ඒ සාාලාවෙ මැදකනුවට පිටලා මහාර්ග බුද්ධාසනය පැනෙව්වා. මනෝරම්යූ සිිනිදූ මරුදූ ඇතිරිලි ඒ මත ඇතිරුවා. රතුපාට කොට්ටයක් භාගිවතුන් වහන්සේගේ යාසනයේ මත තැබුවා. ඉහලින් රන්තරු රිදිීතරු මැස්සෝ විසිතුරු වියන්නක් බැඳ, ගඳදු මල්දම් පන්ඳම් ආදීං අලංකාර කලා ආත්පස ්‍රියන් දොළහක් තැන මල්වැල් එල්ලුව. රියන් දහටත් තැන වටතිරවලින් තිසුර යන දුරට වට කලා. පසුපස බිත්තියට පිටලා භික්ෂන් වහන්සලා සඳහා පළඟ ආසන පුටු ඇඳ ටු ඇඳ පුටු ආදිය පණවල සුදු ඇතිරිලි අතුරවා නැගෙනහිර බිත්තියට පිටලා ගී පිරිසට ඇදදි හිත මූතුරුන් වතුරා හන්ස පිහාටුවාදිය පුරෝපු කොට්ට තැබවා. මෙසේ වේසනබලා මෙසාලාව අලංකෘතව සරසලා මුළු රෑපුරා ධරමය ශ්‍රවණය කරනවායෙන අදහසින් බුදුරජාණන් වහන්සේටත් භික්‍ෂුම් වික්ෂුණී මහා සංගරත්නයට උපාසක උපාසිකාවන්ට මේ ආසන පනවාගෙන. පිරිස බුදුරජාණන් වහන්සේටත් සංගරත්නයට ස්වාමින් වහන්සලටත් කකිසිසේ කැමතිසේ. අත්පාදෝවනය කරන්නට එවගේම පරිහරණයට පානය කරන්න වෙනවෙනම භාජනවලට විශාල භාජනවලට නිල්මැණික් වගේ පිරිසිදු වතුර පුරවලා සුවඳවත්තෙන නොයෙක් මල් එහි තැම්පත් කරලා සුවන්සුන යොදලා කෙසෙල් කොළවලින් වහලා තැබවා. ශාලා වාලෝක මත් කරන්නට නිදීමය අත්තරම්මය කඳැල් තෙල් පහන් තැනතැන දැල්ලවා. ඒ සාාලාපමනක්නෙ වෙයි ඒමුළු සිිඹුල්වත්පුරේ වීති ඇමදලා පිරිසිදු කරලා කොඩි දජපතාක නංවල පුන්කලස්සාදිය තබල කෙසෙල් ගස්සාදිය සිටවල බෝම ලස්සනට අලංකාර කළා. ඒ පාරවල්දිකට පහන් දැල්ලූවා. මතක්කලා අනබෙරැයක්කව්වා කිරිබොන දරුවන්ට කිරිපුවා. ඒ දරුවන් ආහාරකවල නිදිකරවන්. සනිින් අද කතා කරන්න එපා. අද එකරයකට භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අපේ නගරේ වැඩ සිටිනවා. ඒ බුදුරජාණන් වහන්සේ නිශ්ශබ්ධතාවේම කැමතියි කියලා මදක්කිරීමක් මේ නගර වැසියන්ටත් සිදු කලා. එම කරලා බුදුරජාණන් වහසේ වෙත ගිහින් හවස් බාග හැන්දෑ යාමේ භාග්‍යවතුන් වහන්සේට වැඩම කරන්න කාලය දැන්නවා. එසේ මතක්කලාට පස්සේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ රසිං ගණරන් කොවිලාර පුෂ්පවරණය යුත් රත් දෙපට සිවුර. දෙපොට ආන්දනය කතුරි නිෙළුම්මලක් කපන්නාක් මෙන් සකසා නාබිය දෙදන කේනතුම් මඩුළු වසා හැඳ පෙරවා රන්දම්වැලකින් නිෙළුම්මල් කළබක් වටකරන්නාක් මෙන්, විදුලිය වැනි බදපටිය බැඳ, රන්කම්බිලියකින් ඇත්කයක් වසන්නාක් මෙන් රියන්සියයක් කුස, පරවතයකට පබලු දලක් එල්ලන්නනාක්සේ. රන් සෑයෙන් රන්කම්බිලි වැස්මක් ඉවත් කරන්නාක් මෙන්. ගමනෙහි යෙදුණු පුන් සඳ රන් වලාකුලින් වසන්නාක් මෙන්. රන් පරවත මත උනුූ ලාර සෙසින්නාාක් මෙන් චිත්‍රකූට පරවතමුදුන විදුලියෙන් වටකරන්නාක් මෙන්ද සක්වල මහමිර යුගන්දර සහිත මහාපොලෝ. සොලවා ගත් ගෙඩිවන් උතුම් රන් පාන්සකූලචීවරය පුරවා ගඳකිලිදොරින් වැඩම කලා රන්ගුහාාවකින් සිංහකු මෙන්ද උදේ පරවතමුදනින් පූර්ණ චන්ද්‍රරාජයා මෙෙන්ද නික්ම ගඳකෙලිය ඉදිරිපිට වැඩසිටි සේක ඉක්බිතිභාග්‍යෝතුන් වහන්සේගේ සිරුරෙන් මේකුළො මුුවෙන් නික්මෙන විදුලීරෑන් මෙෙන් රැස් නික්මි රන්රැස් ධරාවෙන් නෑවි රන් පැහැගත් පත්‍රමල් පල කඳන් ආලොම්කමත්තුනා එකනෙහි තමතමන් වහන්සේලාගේ. පාත්‍රසිවුරුගත් මහාසංගරත්නය භාග්‍යවතුන් වහන්සේ පිරිවරාගත්තා. එසේ පිරිවරාගත්තයේ භික්‍ෂූන් වහන්සේලා අඩු වාශාඇති උතුමන් වහන්සේලා. ලදදෙන් සතුටු වන උතුමන් වහන්සේලා, විවේකයේ ඇලුන උතුමන් වහන්සේලා. ඇරඹු වීර්ය ඇති නපුරුුවච නිවසනසුළු පවටචෝදනා කරන පාපයට ගරිහා කරන, සීලසම්පන්, සමාධි සම්පන්, රඥ විමුක්ති විමුක්ති ඥාන දර්සන සම්පන්න ඒ ස්වාමින් වහන්සේලා එවැනිමහූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ රන්කම්බිලියකින් වටකරන ලද්ධාක මෙෙන්. රන් බඳඇති රන්පියුම් ගැබකට වන් රන් නැවක් මෙෙන්. ප්‍රවාල වේදිකායි වටකරන ලද්දාාක මෙන්. රන් පැහයෙන් බබලන්නාව ඒ සාරිපුත්්‍ර මහමුගලන් ආනන්ද නන්දරාහුලාදී මහරහතන් වහන්සේලාද, පාන්සු කුලජීවර පොරවාගෙන මැනිික් සන්නහයක් ඇඳගත් මහ ඇතුන් මෙන් ඒ බුදුරජාණන් වහන්සේභම පිරිවරාගත්තා. උන්වහන්සේලා වැමෑරු රාග ඇත්තෝේ බිඳලු කෙලෙස් ඇත්තෝ ලිහුක් අවුල් ඇත්තුෝ සියලු බැඳීම් කුළයන් කරේ ගණයන් කිරෙන් නොයලුනාවු බැඳීම් නැත්තාවු මෙසේ භාග්‍යතුන් වහන්සේ තමන් වහන්සේද වීතරාගීව වීතරාගීවූ ම ශ්‍රාවකයන් වහන්සේලා පිරිවරාගත්තා. තමන් වහන්සේ වීත දසීව වීට දෝසිී වූ දේශය දුරු කලා ශ්‍රාවකයන් වහන්සේලාවද. තමන් වහන්සේ මෝහය දුරුකරගෙන මෝහේ දුරකරාව වූ ශ්‍රාවකයන් වහන්සේලා පිරිවරාගත්තා. තමන් වහන්සේ ලෝතුරා බුදු භෞස්ෘත බුදුවරුන් විසින් පිරිවරාගත්තා. පෙත්තෙන් වැසනු රේනුමෙන් රේනුවෙන් වැසුනු කෙමියමෙන්. අටදහසක් ඇතුන් විසින් පිරිවරනලාද චද්ධන්තහස්සි රාජයාසේ. අනෝදහසක් කන්සියන් විසින් පිරිවර ලද දෘතරාෂ්්‍ර හන්සරාජයාමෙන් සේනාකයන් පිරිවරණ ලද සක්වි තිරචුමෙන් දේව සමූහයාවිසින් පිරිවරන ලද සක්‍රදේවරාජයාමෙන් බ්‍රක්්ම සමූහයාවිසින් පිරිවරලද හාරිතමහා බ්‍රක්්මයාමෙන් තරු ගනයාවිසින් පිරිවර ලද පෝර්ණචන්රයාමෙන් අසමවූ බුද්ධවේශයෙන් අපරිමාන වූ බුද්ධවිලාශයෙන් කපිලවස්තුනුවරට වැඩම කරන්නටේ දනා. ඉක්බිති භාගිවතුන්නාසික සිරුහි ඉදිරි පසින්, රන්වන් රශ්මියයක් නැගී රියන් අසුවක් තැන විහිදුනා. සිරුඩ පසු පසින්, දකුණුපසින්, වම්පසින්, රන්වන් රැස්නැගි රියන් අසුවක් තරම් දුර විහිදුනා. ඉහලින් කේෂාන්තයේ පට සියලු කෙස්රැලිවලින් මොනර ගෙලවන් රශ්මිය නැගී ගුවන්තලෙහි රියන් අසූුවක්තැන් විහිදුනා. යට පාතලේෙන්ද, ලුවන් රැස්නගි ගණනපුොලවේරියන් අසුවක් තැන් විහිතුුණා. මෙසේ හාත්පසරියන් අසුවක් පමණ තැන සවනක් බුදුරැස් බබලමින්. රන් දඩුවැට පහනින් නික්ම අහසට පැනනැගී දැලක් මෙන් සෙව්මහාදිකට මහමෙරින් නික්මුණු විදුලියමෙන් නික්මුණා. සියලු දිසාවූ රන්සපුමල් විසුරුවනු ලබන්නනාක් මෙන්. රන් කලේෙන් නික්මුණු රන්දියදාර ඉසින්නාක් මෙන්. ගහරි නාල රෙද්දෙන් වටරන ලද්ධාක් මෙෙන් වේරම්භවාතයෙන් ඔසෝන ලද කිිනිහිරිමල් රොණින් ගැබසුනාක් මෙන් පෙනුනාා. භාග්‍යෝතුන් වහන්සේගේ අසු අනුව්‍යාංචන බ්‍යාම ප්‍රබා දෙතිස්මහා පුරුසලකුණින් දිලිසනල් සිරුර නැගුණු තරුවක් මෙෙන් විකසිති වුණු පියුම් මනයක් මෙෙන් පිපි වැනීගිය යොදන්සේයක් වූ පරසතුමලක් මෙන් පිළිවෙලින් තබනලද දෙතිස් චන්්‍රරාජයන්සේ දෙතිස් සූර්යාසේ දෙතිස් චක්‍රවර්තීන්ගේ දෙතිස් දේවරාජයන්ගේ දෙතිස් මහා බ්‍රක්්මයන්ගේ ශ්‍රීය අභිභවමින් බැබලුනාා. යම් සේය දස පාරමිතාවන් දස උපපාරමිතාවන් දස පරමත්ත පාරමිතාවන් පුරන් ලද සමතිස් පාරමිතාවන් කල්ප සය දහසකට වැඩි සාරාසංක්‍ය කල්පලක්ෂයා තිස්සේ දුන්දන් රැකිසිල් කලනදම් මේ අත් බැහු එක තැන විපාකදෙන්ට ආාව වගේ. නැව් දහසක බඩු එක නැවකට පටවන කලක මෙෙන්. ගැල් දහසක බඩු එක ගැලකට පටවන කලකමෙන්. ගංගා විසිපාකචලය එක මුවදොරකට රැස්සුනාසේ. ඒ බුදු සිරියෙන් බබලන්නාව භාග්‍යවතුන් වහන්සේගේ ඉදිරියෙන් නොයෙක් දහස් ගණන් ඩඩුවැට පහන් ඔසවනු ලැබූවා පසු පසින් දෙසේම පහන් නොසවනු ලැබූවා වම් පසද දකුණු පසද පහන් නොසවනු ලැබූවා දෑ සමන් සපු මලිගිය රතුපුල් නිලුපුල්, මූනමල් සිදුවර මලින්ද නිල්කහාද වරණයන්ගේ යුක් සුවල සුනුවලින්ද. සතර මහද්දීපවැස්සෙන් විසුරුවන ලද වැසි දහරාමෙන් විසිරීගියා. පංචතූරය බාන්ඩහඬින් බුදුන්දහම් සගුන් තුතිගුණ යුත් ගෝෂාවෙන් සියලු දිසා පිරීගියා. දේව මනුෂ්‍ය නාග සුපරණ ගන්තරව යක්ෂ ආදීන්ගේ ඇස් අමාපැන් ලද්දාාක් මෙෙන් වුනාා. මෙතැන්සිට පද සයකින් දහසකින් බුදුගුණ වරණා කරන්න ගමන් විලාශය වරණා කරන්න වටිනෝ. ඒවං සබ්බංග සම්පන්නෝ කම්පයන්තෝ වසුන්දරං අහේටයන්තෝ පානානි යාතිලෝකවිනායකු මෙසේ සියලුවන්ගේ නියුතු ලෝකනායකයානෝ දෙරන කම්පාකරමින් පැනතියන් නොවෙහෙසා, දක්කිනං පටමංපාදං උත්තරන්තෝ නරා සබෝ ගච්චන්තෝ සිරි සම්පන්නෝ සෝභතේ දීපදත්තමෝ දකුණු පළමෝසවා සිරි සම්පතිංයුතු වඩන ධිපදෝත බුදුරජාණන් වහන්සේ බබලන සේක. ගච්චන්ත බුද්ධසෙට්ටස්ස එට පාද තලංමුුදු සමං සම්පුස තේභූමින් රජසානුල් පලිප්පති ගමනේ දෙන බුදුරජාණන් වහන්සේකි මුුදු සුමුදු සිරිපතුල යම්සේ පොලෝ සිපගනිී එහෙත් දූවිලි නොතරවරේ. නිින්නන්ටානං උන්නමතිී ගච්චන්තේ ලෝකනායකේ උන්න තංච සමංහෝති පටවීච අචේතනං ඒ භාග්‍යවතුන් වහන්සේ වඩිනා කල වළගොඩලි සමවේ. සිත්පෙත් නැතිවුවද මහපොළොව සමතලාවෙේ. පාසාන සක්කරාචේව කටලාකානු කන්ටකා, සබ්බේ මග්ගා විවච්චෙන්තිී, ගච්චන්තේ ලෝකනායකේ, ලෝකනාතයන් වහන්සේ වඩිනා කල ගල්කැට කටුකොහොල් සියල්ල මගින් ඉවත් වනා. නාතිධූරේ යුද්දරති නාච්චා සන්නේචණිකිපං අගට්ටයන්තෝ නයාති උපෝජානුවවගොප්පකි වැඩි ඇතිනුත් වැඩි ලඟිනුත් පියවර නොත බයි. ධනහිස් ඇස්වට නොගෙටේ. නාතිසේගන් පක්කමති සම්පන්න චරණෝමුණේ නචාති සනිකංයාති, ගච්චමානෝ සමාහිතෝ විච්චාචරණගුණයෙන්යුත් ඒ භාග්‍යවතුන් වහන්සේ සමාහිත සිත්තඇත්තාහු ඉතා වේගෙන්ද ඉතා සෙමින්ද වැඩමන කරති. උත්තන් අදෝචතිරියන්, දි සංචවී දි සංතතා නපෙක්කමානො සෝයාතිී, යුගමත් අංනිපෙක්කති උඩද යටද සරසද අවට දෙසද නොබලයි. වියගසක් පමණ දුර බලයි. නාගවිකන්ත චාරෝසෝ, ගමනේ සෝභතේජිනෝ චාරුංගච්චති ලෝකක්ගෝ, ආසයන්තෝ සදේවක ඇත්ගමනින් වඩන ගමන පොබනය දෙවියන් සහිත ලෝකයා සතුටු කරමින් වඩනා ගමන සොඳුරුය උසබරාජාව සෝභන්තෝ ජතුවාරීවකේසරී තෝසයන්තෝ බහු සත්්‍යේ පරසෙට්ටමපාගමී උසභරාජයකුමින්ද සිංහ රාජයකු මෙෙන්ද බහෝ ජනයා සතුට කරමින් භාග්‍යවතුන් වහන්සේ නගරයට වැඩම කල. සේක සූත්‍ර අට්ට කතාවේ මේ බුදුරජාණන් වහන්සේගේ ගමන් විලාශයේ වරනා කල තියන්නේ ඒ ආකාරයටයි.ඒ බුදුරජාණන් වහන්සේ ගුණ කොපමණ කිව්වත් අවසන් කරන්න බැහැ. බුදුමුවකින් නමුත් ජිවමාන කාලය පුරා එක පැහැර එකදිගට බුදුගුණ දේශනා කළත් බුදුගුණ අවසන් නොවීම බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පානා බව සඳහන් වෙනවා මෙහි මහත් ගමන් විලාශයෙන් ආනුභාව සම්පන්නව ජනතාවිසින් පිරිවරණ ලදුව කඳදුන් සුවඳ මල්ලාදයෙන් පිදුම් ලබමින් බුදුරජාණන් වහන්සේ සන්තාගාර ශාලාවට වැඩම කලා වැඩම කරලා දෙපාදෝ වනය කරවාගෙන. මැදුුම්ටැබට කනුවට පිටලා පිහිටවාති පනවාතිවු අලංකාර බුද්ධාසනය වෙත්ත වැඩම කරලා මොහොතක් සිටගෙන නිසුල්මං වැඩඉඳලා නැවත එයාසනය වැඩ සිටියා. භික්ෂන් වහන්සේලත් භාග්‍යවතුන් වහසේ පසුකරගෙන ගහිල් බටහිර බිත්තියට පිට නැගහිර දෙසාාව බලා බුදුරජාණන් වහන්සේ පෙරටුකටගෙන පසුපසින් වැඩ සිටියා. උපාසක පිරිස්සත් පාදෝවනය කරගෙන සාලාවට ඇතුල් වෙලා භික්‍ෂූන් වහන්සේලා බදුරජාණන් වහන්සේ දෙසට මුහුණලා නැගණිහිර පිත්තියට පිටලා බටහිර බලාගෙන, හරියට මේ භාග්‍යවතුන්හස වැඩසිටි රන්සලෝකින් පිසදමන ලද රන්පිළිමයක් වගේ ඒ තරම්ම සෝභමානයි. පැරනියාචාරෙවරු මේ විදියට බුදුකුණ වරා කරල තියනෝ. ගන්තුවාන මණ්ඩලමාලං නාගවිකන්තවාරනු ඕබාසයන්තෝලෝකගගු නිසීදී පරමාසනේ ඇදකමනිි අන්න ඇතකුමෙන් වටමළුවට වැඩමකොට හාත් පස බබුළුවමින් උතුම් අසුනෙහි වැඩඋන් සේක නහිංනිසින්නෝ වරධම්ම සහරතිී දේවාතිදේවෝ සතපුං්ඥලක්කනෝ බුද්ධසනේ මච්ච ගතුෝ විරෝචතිී සුවන්නනෙක් කංවිය පණ්ඩු කම්බලේ තරදම්සරි දෙවියන්ට දෙවිවූ සයක් පින් ලකුණින් බ එභාගගිවතුන් වහන්සේ බුද්ධාසනය මැද වැඩහුන් කල පඩුවන් සලුපටකේතු රන් ආභරණයක් මෙන් බබලන සේක. නෙක්කන් ජම්බෝන දස්සේව තික්කිත්තං පණ්ඩු කම්බලේ, වීරෝචතිී වීතමලු මනිවේරෝචනෝ යතා, අඩුවන් සලුපට ගෙතු දඹරන් ආභරණයක් සේ නිමල වේරෝචන මැනිික් සේ බබලන සේක මහාසාලෝව සම්පුල්ලෝ නේරුරාජාවලංකතු සුවන්න යප සංකාසෝ පදුමෝකෝකාසකෝ යතා පිපුණු සල්රුකක් මෙෙන් ලකල මහාමරමෙන් රන්මවා යාග කණුවක් සේ රන්පියව් මක් මෙෙන් බබලන සේක ජලන්තෝදීපරුක්කෝව පබ්බතං්ගෝ ෝ යතාසිකී දේවානං පරිච්චත්තෝ සබබපුල්ලෝ විරෝචත දැල්වෙන පහන් ගසක් මෙ කඳුමුදුන ගිනිගෙන පරසතුරුක් මෙ සුපිපි බැබලුණු සේක ඒ භාගිවතුන් වහන්සේ පෙරයමේදගෙන මැදියම දක්වා ආකාස ගංගාව ගලාබසිාක් මෙන් පෘතුවේ ඕජාාව වැදගන්නාක් මෙන්, මහා දඹගස්ස හිසමත්තට ගෙන සොවන්නාක් මෙන්. යොදුනක් පමණ වූ මේී වදය චක්‍රයන්තයෙන් මිරිකා මී පැනිි පොවන්නාක් මෙෙන්. කපිල වස්තුවැසි මෙජානතාව කෙරෙහි මහකරුණාවෙන් එදා ආවාසධානයේ ආනි සංසභාග්‍යවතුන් වහන්සේ දේශනා කළා. බුදුරජාණන් වහන්සේට මේ තාවකාලිකෝ නමුත් පූජා කලි ආවාසයක්. සාාක්‍යන්ගේ, ම් සඳහයිකැන් චලේබෙදාදීමේද ඒ රැස්සීම් පවත්වන්න මරණයක් සිදුවනොත් ඒ මරණය ගැන සංවිධානය කරගන්න හදපු සාලාවතමයි මේ සන්තාගාර සාලා. එයට පැහැදිීමත් තිබුණ අපි භාග්‍යවතුන් වහන්සේට මේ සාලාව මුලින් පරිබෝග කරවන්නටොන් දෙවියන් දෙවිවූ බමුණට බඹූ මෙ මනුස්සලෝකයේ ශ්‍රෂ්ඨත මුතුමන් වහන්සේ අපේ ඥාති ශ්‍රේෂ්ඨ බුදුරජාණන් වහන්සේ. යි බදුරජාණන්හන්සේත් මහා සංඟරත්නයත් පරිහරණය කළාට පස්සෙ අපිත් පරිහරණය කරනවා. අපි මගුල්ලකුණක් වශයෙන් බුදුරජාණන් වහන්සේ වැඩම කරවනවායි කියලා මේ වැඩම කළි භාග්‍යවතුන් වහන්ස දේශනා කලා බුදුරජාණන් වහන්සේ පරිහරණය කරම් බුද්ධරත්නය මෙහි වැඩම කලා වෙනවා පරිබෝග කලා වෙනවා. ශ්‍රාවක සංඟ පිරිස පරිහරණය කිරීම සංගරත්නේද පරිහරණය කලා වෙනවා මේ අතුපලක් වුුණත් සතරඩියන් පූජා කලොත් මේ ශාස නෙවෙත මහා සංගරත් නෙවෙත්ත මෙප්ම නානිසංස තිබෙනවාය කියල විස්තර විභාගි විවරණ සහිතව. එක යාමයක් පුරා භාග්‍යෝතුන් වහන්සේ ආනිසංසකතාවදේශනා කළ කෙටියෙන් ගාථාවලින් මිස්තර කරනවා මේ සේනාසන පූජාවේ ආනිසංස. සීතංගුන්හං පටිහන්තිී තතෝවාලමිගානිච සිරිං සපේචමකසේ සිසිරේචාපිඋට්ටියෝ මෙසේනාසන සීතලද උණුසුමද වනසතුන්ගෙන් සරපයන්ගෙන් මකුණන්ගෙන් වන දරුණ නිෂ්පර්ශයෙන්ද වැස්සද වලක්කු වයි තතෝ වාතා තපෝගෝරු සංචාතෝ පටිහඥතිී ලේනත්තංච සුකති ජායිතුංචවිපස්සිතුන් හටගත් ගොරබීරම් වාද හිරුකිරණ වලක්වයි. රැකවරණේ සුුවය සඳහාද දැන් බවුන් වැඩමට විදසුන් වැඩුමට මෙසෙනසුන් සුදුසුයි. විහාරදානං සංගස්ස අගගංබුද්ධේ එනවන් නිතන් විහාරේ කාරයේරම්මේ වාසේත බහුස්සුතිේ සංගරත්නයට කුටි පූජා කිරීම උතුම් දානයක් යැයි භාග්‍යවතුන් වහස්සේ විසිං වරන්නා කරන ලදී. රමණීය වෙහෙරක් කුටියක් කරවා ඇසෝපිරු තැන් ඇති භහස්ෘත භික්‍ෂූන් වහන්සේලා එහි වාසයකරවනවා. තේසං අන්නංච පානංච, වත්ත සේනාසනානිච, ධදේය උජුභූතේසූ, විප්පසන්නේ එන්න චේතනා එ භික්‍ෂුන් වහන්සේලාට ආහාරපාන සෙනසුන් චීවර මනා සැදහැ සිතංයුතු රිජගුුණැත්තාව සිතින් පූචා කරනවා. තේතස්ස දම්මං දේසින්ති සබ්බදුක්කා පනූතනං යන්සෝ දම්මන් හිත්ඥාය, නිබ්බන්ති අනාහාස්සවෝතිී ඒ උතුම් භික්‍ෂූන් වහන්සේලා තමන් වහන්සේල වැඩම කරන නිවන් මග සියල දුක්නසන දහම් මාර්ගය දේශනා කරනවා. ඒ දහම් දත් පැනැතිියෝ කිසිියලු කෙලසුන්නසා අමාමහනිමනට පත්තුවන්නා. මෙය ආකාරීන් කෙටියෙන් පිස්තරකරව මේ ආනිසංස කතාව, භාග්‍යවතුන් වහන්සේගේ අප්‍රමාණ බුදුනුවන පෙරයාමය ඉක්මවා මැදියම දක්වවා බුදුරජාණන් වහන්සේ මේ දේශනාව පවත්වන්නට යෙතුනාා. එතරම් ආනිසංස දායක මෙසේනාසුන පූචාව පිළිබඳ දේශනා කරලා මධ්‍යම රාත්‍රී භාග්‍යවතුන් වහන්සේ ආනන්ද ස්වාමීින් වහන්සේ අමතුවා. අමතා ආනන්දය ඔබ මේ සාක්‍යන්ට ශේක ප්‍රතිපදාව දේශනා කරන්න කියලා බුදුරජාණන් වහන්සේ මතක් කලාා, ආනන්ද මගේ පිටික ගිලං වෙලාතිනෙන ගැන පිටික අරිදෙනවා එනි සම වේක ගන්නවයි කියලා ප්‍රකාශ කළා. මෙතන්දි මේ ආනන්ද ස්වාමීන් වහන්සේට්ටම ඇයි මේ ඇමතුවෙ කියලා අදහසක් ක අපිට ඇති වෙනුමකද. මේ ස්ථානයේ ධරම සේනාධිපති සාරිපුත්ත මහරහතන් වහන්සේද වැඩ සිටිය. ධර්ම පුරෝයිත මහමුගලන් මහරහතන් වහන්සේද. මහාකාශ්‍යප මහරහතන් වහන්සේ අනුරුද්ධ මහාරහතන් වහන්සේ ආද මහාතෙරුන් වහන්සේලාද වැඩසිටිය. නමුත් බුදුරජාණන් වහන්සේ ඇමතුවේම ආනන්ද ස්වාමිින්්‍රයන් වහන්සේට මේ බුදුසසුනේ දහම් ඇස බඳු වූ රථනා කරයක් බඳ වූ අගෘුපස්ථායකයන් වහන්සේ වූ ස්තතිමත් දිතිමත් ගතිමත් උතුම් ගුණ සමන්වාගත වූ මේ උතුම් ධර්මය හදවතෙහි දරා ගත්තාව. ඒ සාක්‍යන්ගේ ඥාති ශ්‍රේෂ්ඨ වූ ආනන්ද ස්වාමින්ද්‍රයන් වහන්සේට මයි බුදුරජාණන් වහන්සේ මේ ආරාධනාව කළේ සාක්‍යන්ට මෙහෙමැහිතුනා. අපගේ ඥාති ශ්‍රේෂ්ඨ වූ තුන් ලෝකාගරු, භාග්‍යවත් අරිහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ අපට මුලින් දහම් දෙසලා බදුරජාණන් වහන්සේ ටිකක් විවේක ගන්නවනම්. අපේ ඥාති ශ්‍රේෂ්ඨයන් වහන්සේ වන නමක් වන ආනන්ද ස්වාමීන් වහන්සේටත් අපිට බණ ටිකක් කියන දෙනවනම් හොඳයි කිය අදහසක් පහල වන එකට හේතුව අන්තපපුර වැසි බිසෝරු කිසිදා විහාරයට ගිහිල්ලා යානන්ද ස්වාමීින් වහන්සින් බණහල නෑ. රජවරු රජ කුමාරවර උපාසකවරුනම් නිරන්තරයෙන් විහාරයට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගෙනත් ආනන්ද ස්වාමින්න් වහන්සේගෙනුත් මෙිහිරි දහම් කතා අහල තියෙනවා. දැන් එහෙම යන්න බැරිවිච්ච පිරිසට අද මේ ඉතා මිහිරි හඬින් දහම් දෙසන. බොහෝ අයියට ප්‍රියමනාපු භික්‍ෂූන් වහන්සන මක් වන ආනන්ද ස්වාමීින් වහන්සේගෙන් බණටිකක් අහන්න ඇත්තන් කියෙල කලින්ම හිතර තිබුණ. ඒ හිතත් දකිමින් බුදුරජාණන් වහන්සේසේ ආරාධනා කළා. එසේම සේක්‍රප්‍රතිපදාවදේශනා කරන්නට ආරාධනා කළේ ආනන්ද ස්වාමන් වහන්සේ, විදියූතැන් පටන් මුලින්ම සෝතාපන්න පලටයි පත්තුනේ. අර්ථ ධර්ම නිරෘත්ති පටිබාන සහිත, සිවෝපිලිසිම්බියයාාලාබි සෝතාපන්න ආර් ශ්‍රාවකයෙකු වශයෙන් විභාග්‍යවතුන් වහන්සේට උපස්ථාන කළේ. ධර්මය දරාගත්තේ. ධර්මතාවයක්ති බෙනවා බුදුරජාණන් වහන්සේ කිසිම කලෙක නිකෙස් සිට ඇති රහතන් වහන්සේගේ නැති වුවටන් ලබන්න එමනිසයි මේ ආනන්ද ස්වාමින්්‍රයන් වහන්සේ කල්පලක්ෂයක් ප්‍රාර්ථනා කරගෙන ආපු අග්‍ර උපස්තායක ධර්ම බාණ්ඩා ාරික තනතුර ලබමින් සෝතාපන්න පලයේ පිහිටා අවුරුදු විසි පහක් මේ උපස්ථානය දෙහි තක් නැතුව එක හිතින් සිදදුක් කළේ. එවනිසා මේ ආනන්ද තෙරුන් හන්සිත් සේක ශ්‍රාවකගේ සේක කියන වචන තේරුම් මෙ දේශනාව නම සේක සූත්‍රය හික්මෙන්නාකින අරථයයි නිවන් මගේ හික්ම නර්තයෙන් සේක කියනවා. සෝවාන් මාර්ග, සෝවාන්ඵල, සකදාගායි මාර්ග, සකදාගායිම්ඵල අනාගාමිමාර්ග, අනාගායිම්ඵල අරිහත් මාර්ගය කියන අවස්ථා හත තුළ. සිටින ආර්ය ශ්‍රාවකයා සේක ශ්‍රාවකයා වශයෙන් හඳන්නනවා. අසේක ශ්‍රාවකයා කියන්නේ රහතන් වහන්සේ ඒත් දෙකම නැතියට නේවසේක නාසේක කියලත් කියන. දැම් මෙහි ආනන් තෙරුන් වහන්සේ සේක ශ්‍රාවකයෙක්. මහානාම සාක්‍ය පුත්‍රියාප්‍රදාාන, රජතුමා ප්‍රධාන මේ බොහෝ දෙනා සෝවාන්නාද මඟඵල ලබ පයි ඒඇත් ඒක ශ්‍රාවකය. එනම් මේ ආනන්ද ස්වාමීන් වහන්සේ විසිීම මේ ඥාතිවරුන්ට සේක ශ්‍රාවකයන්ට මේ ප්‍රතිපදාව කියාදෙනකට ස්වාමීන් වහන්සේ දන්න ප්‍රතිපදාවන්න නිසා වෙහෙස නොවී කියා දෙනෝ. අහනත් ගමපු ගමන් කරන ප්‍රතිපදාවන්න නිසා ඒ අයත් වෙහෙසනොී ශ්‍රවනය කරනවා. නේහේතුවෙනුයි සේක සූත්‍රේම සේක ප්‍රතිපදාවම දේශනා කරන්න කියලා බුදුරජාණන් වහන්සේ ආරාධනා කළේ. ආදස්වාවින් වහසම තෝර ගත්තේ ඥාතීන්ට ප්‍රිය නිසා. එසේ බුදුරජාණන් වහන්සේ මේ පැනවීම කලා එවගේ භාග්‍යවතුන් වහන්සේ මේ පූජාවෙන් බලාපොරෘත්තුවෙන් නිසාක්‍යන් වැඩීමක් වර්ධනයක් මංගල්ලයක්. මේ ශාසනයේ වැඩින ප්‍රතිපදාව නම් සේ නිවන් මඟ ප්‍රතිපදාවක්. එනිසා සම්පූර්ණ නිවන් මගම මේ සෝත්‍රදේශනවෙදී ඔබට ශ්‍රවණය කරන්න ලැබෙනෝ. එනිවන් මඟ පැහැදිලිව පිරිසිදුව ධර්ම බාන්්ඩාගාරික ආනන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ අපට එදා දේශනාකොට වදාලි බුදුරජාණන් වහන්සේගේ ආරාධනාවෙන්. එසේ බුදුරජාණන් වහන්සේගේ පිට ගිලන්නූුවේ ඇයි. බුදුරජාණන් වහන්සේ අර්ථ කීපයක් එහිදුොටවා. ර්තයයක්ත්තම මේ ඥාතීම් බලාපොරොත්තු වන බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරලා දිිකක් වකගන්නවන හොඳයි කියල කුඩාප් කැපව වැඳක් සාලාය පැත්තකින් වට තිරවලින්ටර රන්දැල් තරු ්‍රීතරු එල්ලපු වියන් බැඳල බොහොම හොඳින් පනවා තිබුණ. පැංආදිය පණවල පහනක් දල්වල සුවන් තෙල්වලින් එහි පනවා තිබුණ. එහි බුදුරජාණන් හ සැතපුනොත් හොඳයික අදහසකුත් තිබුණ. ඒවගේ බුදුරජාණන් වහන්සේ මේ සාලාේ දොරකටඉඳගෙන මේ මැඳුම් පිටන කනුවදක්වාම තිබෙන බුද්ධාසනය වෙත සක්මනින් වැඩම කලා. සක්මනින් වැඩම කරගෙන, ඒ ආසනයළඟ හිටගෙන හිටිය ඉරියව් දෙකක් එතුකට පරිහරණය වනා. අනතුරුව එක යාමයක්ම වැඩහිදගෙන දහම් දෙවුව දැන් ඉරියව තුනින්ද පරිහරණය වුණා. එක ඉරියව්ක් ඉතුරයි. දැම් මේ ඥාතින්ගේ මේ පූජාව මහත් පල කරන්න මේ සාලාව අද සිවවිරියවවෙම පරිහරණය කරනවා කියෙන අදහසින් සැතපී මීරිය වෙන පරිහරණය කරන්නයි බුදුරජාණන් වහන්සේ ඒ අවස්ථාව ගත්තේ.ඒවගේ වර්ෂහයක් ික දුස්කරක්වියා කිරීමෙන් භාග්‍යවතුන් වහන්සේ කයි වාතාාදයක් පැනග තිබුණා. එසේම කරමිපාකක ශේෂීපාක වශයෙන් බුදුරජාණන් වහන්සේට පිටේ අමාරුවක් තිබුණ. ඉතේ ආබාදයක් මුල් ලුුණමතෙන්දි. එතිේ කාරණ කරුණුකාරණ සිහි කරලයි බුදුරජාණන් වහන්සේ මේ‍යරාධනා කළේ ආනන්ද ඔබ සාක්්‍යන්ට සේක පතිපදාව දේශනා කරන් මගේ පිටටික රිදෙනව මම්පොඩ්ඩක් විවේක ගන්නන් කියලා. බුදුරජාණන් වහන්සේ බුද්ධාසනයෙන් නැකටලා. ඒ පනමාතිබු කැප සරප්පුූ ඇඳ මතට වැඩමකොට දකුණු ඇලයිෙන් සිංහසේයාවෙන් සිහෙනුවනින් සැතපි වදාලා. අන්නේ වෙලාවි ආනන්ද ස්වාමින්න් හසි ම මාතෘකා කරපු සූත්‍රපාටෙන් මහානාම සාක්‍ය පුත්‍රයා ඇමතුවා. ඉද මහානාම අරිය සහක මහානාමය මෙහි ආර්ශ්‍රාවකයා. සීලවා හෝති සිල්වත්වෙයි. පාතිමොක්ක සංවර සංමුත්තෝ. ප්‍රාතිමෝක්ෂ සංවර සීලයෙන් යුක්තවෙයි. විහරති ආචාර ගෝචර සම්පන්නෝ ආචාරගෝර චාරිිත්‍ර වාර්රිත්්‍ර ධර්මයන්ගේ සමන්නාගත වේ. අනු මත්තේසු වජ්්‍යේසු බයදස්සාවි. කුඩා මහත් වරදෙහි බයදක්. අනු මාත්‍රවරදෙහි බයදකිමින් සමාදාය සික්කති සික්කා පදේසු. සමාදන් වූ ශික්‍ෂාපදයන්නේ හික් මෙන්නේය. ඒවන්කෝ මහානාම අඩියසාාවකෝ සීල සම්පන්න ඕූති. මෙසේ මහානාම ආර්ශ්‍රාවකය සීල සම්පන්න වේය කියලා සාවින් වහන්සේ සේක ප්‍රතිපදාවේ කරුණු පහළවක්තියනවා ඒ කරුණු පහ පලවෙනි කරුණ ප්‍රාතිමෝක්ෂ සංවර සීලේ තමයි මෙහි විස්තර කරන්නේ. මෙ සේක ප්‍රතිපදාව කියන්නේ අරිහත්වය දක්වා සෝවාන්නන්නධ ්‍යාර්ශ්‍රාවකයන් පිළිපදින ප්‍රතිපදා. වගේම සෝවාන් නොවුනත් අනෙකු ශ්‍රාව කියය නුත්තු මේ ප්‍රතිපදාව දියුණු කළ යුත්තුයි. පිළිවලින් දියුණු කළ යුතු වෙන. ්‍රාතිමෝක් සංවරසීලේ ඉන්්‍රිය සංවරසීලේ භෝජනය පමණදැනීම නිතිවැැරීම ශ්‍රද්ධාව පවට ලැච්චාව විපාකට බය දහම් දැනුම වීර්ිය සිහිය ප්‍රඥාව ප්‍රථමධයාානේ දෙවනධයාානේ තුංගනි ධ්‍යානය සතරවැනි ්‍යානේ. සීල සමාධි ප්‍රඥා පිළිවෙලින් වැඩෙන ආකාරයට මේ ප්‍රතිපදාව සම්පූරණ වෙනවා. දැන් විච්චාජරණ සම්පන්න ගුණේදිත් භාග්‍යෝතුන් වහන්සගේ ගුණාතර විස්තර කරනවා. චරණ ධරම පහළවශයෙන් විස්තර කරන්නෙත් මේසේක ප්‍රතිපදාවයි කියන්නවූම කරුණු පහළවා. ඒ දේශනාව පළවෙනිම කරුණු අදාපි මේ දේශන විස්තර කරන්න බලාපොරොත්තුව වෙන අවශේෂ කරුණු දෙවනි දේශාවවිදි හෙට දිනේද ඔබට ශ්‍රණය කරට ලැබි. පළවෙනි දේශනාවට අනුව භික්ෂූන් වහන්සේලාගේ සීලේ කෝටියක් සංවර සීලයයි. නමදහස් එකසිය අසුවකෝටි පනසු ලක්ෂ තිස්හය දහසක් නයක්‍රමයෙන් සමන්නනාගත වන මේ භික්‍ෂ ප්‍රාතිමෝක්ෂය ශික්‍ෂාපද දෙසය විසිහතකින් සමන්නනාගතයි. භික්‍ෂණින් වහන්සේගේ ශික්ෂාපද තුන්සී එකොළහගින් සමන්නනාගතයි. අති මොක්කං අති පමොක්කං අති සේටාන්. ඉ උතුම් සීලයේේ මෝක්ෂයට පමණුවන සීලය යන අර්ථයෙන් මේ ප්‍රාතිමවෝක්ෂ සංවර සීලයේ අර්ථවත් වෙනවා. ආධිමේතං මකමේතන්, පමුකමේතන් කුසලා නන් දම්මාන තේන විච්චති පාතිමොක්කාං. සියලු කුසල ධර්මයට මුල්වන අර්ථයෙන් පාතිමොක්ක නම් වෙනවා. මේ ප්‍රාතිමෝක්ෂය දේශනා කර තින උද්දේශ පහකර නිධාන උද්දේශේ පාරාජික උද්දේශේ සංගාධසය සුද්දේශේ අනියතු උද්දේශය විත්තාර උද්දේසය. ඒ උදෙසීම් ප්‍රම පහයි. ආපත් තිස්කඳ හතක්තියනවා. පාරාජිකා, පාරාජයන්තීති පාරාජිකෝ, ශික්‍ෂාවෙන් ශාසනයෙන් පැරදුනේ පාරාජිකා නම්වනවා. දෙවනි ආපත් ඇවත් තිස්කන්දය ඇවැත් කොටස සංගාධි සේස. සංගෝ ආධිම්මිචේව, සේසේව, ඉච්චි තබ්බෝ සංගාධි සේසෝ. මේ වරද කළහ මුලදි පිරිවෙස් ලබන්ටත් මැදදි මානත ලබන්්ටත් අගදි අබාන කර මේ කරන්න කෙනමේ තුන් තැනදිම විශේෂයෙන් පිරිවෙස් මානත්තා ආදයට සතර නමක් පමණත් අබ්බාන කර මේ උප සම්පදා භීෂණු විසි නමකට වඩාත් සීමාවෙ සිටි යුතුවර නිසා මුල මැද අග තුන් තැනම සංඝයා අවැසි වන නිසා සංඝාධි සේෂ නම් වෙනවා. තුලෙසි එළඟට දේශනාගාමනී ඇවැත්වොලින් ප්‍රධානම විශාල මැවැතවෙනෙ තුලෙසි. තුළෝ අච්චයෝ. ල්ලච්චයෝ සඟ පිරි ස්වාමීන් වහන්ස අතර දෙනමක් විසින් ඇවැත් දේශනා කරදි දේශනා කරන්න පුළුවන් දේශනා කල පිරිසුදු වෙන්න පුළුවන් විශාල මැවැත් කොටසට කියෙන තුළ සියවතක් කියලා. එසේ පචිති. පාතේති කුසලං චිත්තාම් පාචිත්තයා. කුසල් සිත පහළහෙලන ක්‍රියාව පචිති නම්බෙනවා. පාටිදේශනීය. පටිදේශයේ තබ්බු පාටි දේශනීය. නිින්දා කළ යුතුව වරදට පටිදේශනීය කියක් පාටි දේශනය කියලා කියනවා. වැනි ඇතිස්කන්ද දුෂ්කට ඇවත. දුොට්ටු කතං දුක්කට නොමනා ක්‍රියාව වැරදි ක්‍රියාවටකින දුෂ්කට කියලා හත්තනනි ඇතිස්කන්දය ඇවැත් කොටස දුබ්බාසිත. දුරාබට්ටන් දුබ්බාසිතා, නොමනා වච්චනය දුබ්බාසිත නම් වෙනෝ. මේ ආපතිස්කන්දයන් මේ විදියට වර්ග කරන පාරාජිකා සතර සංගාධි සේෂ දහතුනක් අනියත සිකපද දෙකක් නිසඟි පචිතතියක්ක් සුද්ධ පචිති අනෝ දෙක පාටි දේශනය හතර සේකයා හැත්ත පහක් අධිකරන සමත හතා. සියල්ල දෙසය විසි හතා. ඉතින් මේ මම ගනං සහිතෝ ඔබට ප්‍රකාශ කළේ මේ සාසනයේ බුදුරජාණන් වහන්සේ ශ්‍රාවක, භික්‍ෂූන් වහන්සේලා භික්‍ෂුණීන් වහන්සේ උපසම්පදාසරයට පත්වෙනවාය කියලා රකින්න නියමිත සික්ෂාපද ගණන වචනෙන් ගණනි. අපට සද්ධාවක් ඇතිවෙන්න ඕන මේ ස්වාමින්ද්‍රයන් වහන්සේලා මහාසීලයක් දරාසිටි නො. ගීශ්‍රාවකෝන් අපිට මෙවැනි සීලයක් නැහැ. ට තියෙන පංචසීලාදි සීලයක් ඇති නමුත් මේ ප්‍රාතිමෝස සංවරසීලයකෙන කරුණේ ජී ඔබත් ගිහිජීවිතය තුළ පංචසීලයේ පරිපූර්ණ කරන්ටෝන්. පෝයට අටසිල් සමාදංව රකින්න ඕන. ගහට්ට දසල් රකින්න සමහර පිරිස් වස්තුම් මාසේ පාටි හාරිී උපෝසතය නමින් වස්තුම්මාසේම දසසිල් සමාධංව භාවනාාව වඩන පිරිස් සිඳල තියන. අතීතේ විශේෂයෙන් දැඟුණත් ඉන්න පුළුවන්. ඉතිහෙම කරනවා ඉතින් මේකින් බලාපොරොත්තු වෙන්නේ නිවන් මගේ පලවෙනි පියවර වශෙන් සීල ශික්‍ෂාල් පිරිසුදු කරගන්න. සීල ශික්ෂාව මැනවින් පිරිසුදු වනොත් තමයි ස මාධශික්ෂාව පිරිපුන් වෙන්නේ. සමාධශික්ෂාව පිරිපුුණන තමයි විදර්ශනාඥාන කියන ප්‍රඥාශික්ෂාව දියුණු කරලා සෝවාන් මඟපල ද මාර්ග පලවලට පත්වෙන පුළුවන්. ඇ මේ නිවන් මග ඉතාම පිළිවලකට පැහැදිලිව යන්නවඕන ගමන මේක කලබල වෙලා යන්න පුළුවන් ගමනක් නෙවෙ. බොම සංසිදීමෙන් යන්න වන ගමනක්. ඇම්මි ධර්මදේශනා සූත්‍රදේශනාවාර අපි ඔබට පවත්ව වන්නේ භාග්‍යවතුන් වහන්සේ අපට කුමක් වදාළ සේක්ද. සසරගමනේ සාරාස්සාක කල්ප ලක්ෂයත් එසේ පාරමී පුරල ඒ අවබෝධ කරගත් අවබෝධඥානය මහිමය කුමක්ද. තරම් විසි තුරුයිද. එනම් මේ බුදුරජාණන් වහන්සේ ගේම දේශනාවනි වෙද. ශ්‍රීමමක දේශනාවයි. නැම්ම ආනන්දවාමින් වහන්සේ නි දේශනා කළේ බුදුරජාණන් වහන්ස වේනි කියලා කෙනෙකුට හිතෙන්න්න බලුව. හිතන්න බුදුරජාණන් වහන්සේ ජයිශ්‍රීම හා බෝධිමූලේදී මාරපරාජය කරමින් පාරමි බලපුරා. එදාම දර්මි අවබෝධ කලළේ නැත් නම් කිසින්දු ශ්‍රාවකයකුට මේක දේශනා කරඩ බැහැ. ඒ බුදුරජාණන් වහන්සේම මේ දර්ම ස්වාමි දරමේ මුල. ඒ භාග්‍යෝතුන් වහන්සේ දේශනා කරපු දර්මයමයි මේ ශ්‍රාවක මහරහතන් වහන්සේලා භික්ෂූන් වහන්සේලා නැවත එසේම මේ දේශනා කරන්නේ. එහෙනම් මවකගේ පුතා කාට දයිති ඒ මවටමයි. ඒ වගේ දරමස්වාමියව බුදුරජාණන් වහන්සගේ ශ්‍රාවකපුත්‍ර අයිති වෙන්නේ ඒ භාග්‍යවතුන් වහන්සේටමයි. ඒ ස්ත්‍රීමකයෙන් දේශනා වූ දහම් කරුණු ශ්‍රාවකයන්ටත් අයිති. ශ්‍රාවකයෝ භාග්‍යවතුන් වහන්සේ පෙරමුණේ හිලා මතුකොට පෙනනවා. භාග්‍යවතුන් වහසේ මෙසේ දේශනා කළසේක එකයි ඒවන් මේ සුතං කියන වචනයක් ප්‍රථම දරම සංගායනා වෙදි විශේෂයෙන් ආනන්ද මහරහතන් වහන්ස එක්කළේ සාාස්ත්‍රූ ගෞරවය පිණිසයි. මේ මාගේ දෙයක් නොව අප සරණගි අපගේ භාග්‍යවත් අරිහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ මවබෝධයයි. දේශනාවයි. දශ වහලා අපිත් නිවන්න අවබෝධ කළේ අපි රහත් වනේ ආන්න ඒ නිහතමානී බව මයි ඒ උුතුම් රහතන් වහන්සේල පල කළේ. අපිත් ඒ වගේ අනතමානීව අපට බුදුරජාණන් වහන්සේ වදාළ මේ දේශන ආනන්ද මහොත්තමයන් වහන්සේ අටපාඩ මේ තබාගෙන් මනා පිළිවෙලකට ගලපා මේ සූත්‍රවිනේ අපිධරමතුූම් පිට කේ හ සංග්‍රහවුණ එන සූත්‍රපිටකේ නිකාය පසෙන් මජ්ජිම නිකායේ. දෙ සෝත්‍ර දේශනා පණහයිවත්, මජ්ජිම පණාසකි අප විසින් තෝරා ගත්තා ඔබට දිගින් දිගට අනුසාසනා කරන්න පිළිවලට. ඉතින් බොහොම පිළිවෙලකට නිදහසේ අපි මේ සෝත්‍ර විවරණ කරන්න බලාපොරොත්තු වෙන පසුගිය දේශනා මෙන්ම මෙම දේශනාවත් මුල් බාගේම භාග්‍යතුන් වහන්සේ මේ ගමන් විලාශය, බුදුගුණාදිය විස්තර වුණ සේක සතට්‍රට්ට කතමේ අට්ටකතාගෙනත් අපි අමක් කියන්නඩෝන්. සෝත්‍රදේශනාවල තින දරම කරුණු විස්තර කරයුතු වච්චන. ගම්ආදිය නම්වාදිය පිළිබඳ විස්තර, ඒසියල බුදුරජාණන් වහන්සේගේම බුද්ධ වචනය මහරහතන් වහන්සල විසින් සංග්‍රාකරපු කොටසක් තමයි මේ අට්ට කතාව කෙනෙකෙන් රහතන් අහස අලුතෙලිවානෙවෙයි. බුදුරජාණන් වහසේ ගැන විවරණ කරපු තැන වෙන මරගෙන්. සූත්‍රයට බාධාවක්නොවෙන්න, විවරණය විස්තරේ තමයි අට්ට කතාව කියලා කියන එහෙනම් බලන්න ඔබ. සේකසූත්‍රය කියවනවන සකසූට්ටකතාව ඔබ කියව්ඩඕනි මච්චිමනිිකාට්කත්තකොට තමයි බේ දැනුම පරිපූරණ වෙන්නේ හරියට ලුණු සහිතව තියෙන හොද්ද වගේ. කට මේ පෙළදහමතරක් ෝපකෙනට ලුණු නැති හොදවාගේ. එකයන් අනර විස්තරේ දන්නන්නේ නෑ. අපට හිතනදේකින් විරණ කරන්න ඕන්නෑ මේ දේශනා අපි විවරණ කරන්ට ඕන අට්ට කතාව අනුව. එහෙනන් එස යාමින් දෙවනි ධර්ම දේශනාවවිදදි හට දවසරයටටත් මේ දේශනා විතුරු කරුණු දහතර විස්තර කරගෙන ආනංස්වාමින් නාසිද සාක්ක්‍ය අන්ට දේශනා කරපු මේ සේකපතිපදාව පරිපූරණ කරගමු සාක්ක්‍ය ජනපදය කිඹුල් ලත්පුරේ භාගිවතුන්නාාසගේ ඥාතිීන්. සන්තාගාර සසාලාාවක්කුඩ නග ල අිනවෙන් බදුරජාණන් වහන්සේ මහත් ශ්‍රීියෙන් යුතු වැඩමකරවාගෙනවි. එහි වඩාහිදවා ධර්මයස්ත්‍රවනය කළ, වසානයේ ආනන්දස්වාමවින්න ාසට ආරධනා ලැබුණ බදුජාණන් වහන්ේෙන් සේක ප්‍රතිපදාාව දේශනා කරන්්, අනන්ස්වාවින්නා සේක ප්‍රතිපදා දශනා කරනාත්තරේ අධාපිමේ දේශනාව සමාප්ත කරන්නේ එන හෙට දවසේදී. අපි ආනන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ දේශනාකර පරිපූර්ණ දේශනාව සම්පූරණ කරගමු. එතෙක් ඔබ සෑමදිනනාට මේශ්‍රවණය කළ ධර්මය ප්‍රඥා පාරමිතාවක් වේවා අපටද ප්‍රඥා පාරමිතාවක් පේවා ඔබාපසයිද සියලු ලෝකවාසි සත්ත්වයන්ට උතුම් දරම මාර්ගෙද වුණු කරගෙන බුදු පසේබුදු මහරහතන් වහන්සේලා නිවී සැනසී වදාල අමා මහනිවනින් සැනසෙන්ටම මේ දරමස්ශ්‍රවනය දරම දේශනාව හේතුවේවා කලපි ප්‍රාර්ථනා කරනවා. මජ්ජිම පණනාසකයේ සූත්‍ර පණහා ඇසුරු කරගත් ධර්මදේශනාමාලාවේ සිවවන ධර්මාණු ශාසනාවයි ඔබ ඒේශ්‍රවනය කරනු ැබුවේ. සේක සූත්‍රයාසුරු කරගත් එම ධර්මානු ශාසන පාත්වනු ලැබුවේ හම්බන්තොට උඩ මළල වෙහෙරගල අරන්ස්සේනාසනයේ ප්‍රධාන අනුශාසක දුරන්දර විචිත්‍රභානක පූජ්ජපාද රිදියගම ඉන්දාලෝක ස්වාමින්රයන් වහන්සේ. අපේ ස්වාමින්ද්‍රන් වහන්සේ ටු කරන ශවාසනික සේවාවන් වෙනුවෙන්, සියලු දෙවිදේවතා ශක්තියද ආශීරවා දෙ ලැබේවා නිදුක් නිරෝගේ සුව ලබේවා චිරජීවනය ප්‍රාථන කරමින්, අපි සාධකාරයක් පවත්වමු. සාධ වූ, සාධූ, සාධූ.